ආයුබෝවන් නාමල් කටුළු වන්ද YouTube channel එකත් එක්ක ඔබ මේ අද එකතු වෙලා ඉන්නේ Photoshop පාඩමාලාවේ lesson number 3 එක. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මෙන්න මේ tool bar එකේ තියෙන පළවෙනි tool එක මේක selection tool එක මෙන්න මේ පළවෙනි එකේ තියෙන මේ selection tool එක ගැන අපි බලමු කොහොමද මේකෙන් වැඩ කරන්නේ කියලා. මේ selection tool එක ගන්න shortcut key එකක් තියෙනවා. keyboard එකේ තියෙන M අකුර. M අකුර press කරාම මේ වාගේ selection tool එක අපිට ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මෙතන පේනවා select වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ selection tool එක ඇතුලේ tools වර්ග හතරක් තියෙනවා. පළවෙනි එක rectangle mark tool එක ඊට පස්සේ මාගි ටූල් දෙක තියෙනවා ඊට පස්සේ සිංගල් රෝ මාගි ටූල් එක තියෙනවා සිංගල් කොලම් මාගි ටූල් එක තියෙනවා අපි පළවෙනිම බලමු මෙන්න මේ රෙක්ටැන්ගල් මාගි ටූල් එක මේ ටූල් එක අරගෙන අපිට අවශ්‍ය ප්‍රදේශයේ මෙන්න මේ විදිහට සිලෙක්ෂන් එකක් දාගන්න පුළුවන් දැන් මේ සිලෙක්ට් කරපු එක අපිට අයින් කරන්න ඕන නම් අපිට යන්න තියෙන්නේ select කියන එකට ගියා deselect කියන එක click කරන්න පුළුවන්. එහෙම නැත්නම් keyboard එක පාවිච්චි කරලා control එක press කරගෙන d අකුර ගුපුවාම මේ selection එක deselect කරගන්න පුළුවන්. මම මෙතනින් ඉස්සල්ලාම පෙන්නන්නම් deselect කරනාම අපි select කරපු එක අයින් වුණා. ඊට පස්සේ මම පෙන්නන්නම් keyboard එක control key plus d එතකොටත් අපිට d select කරගන්න පුළුවන් ඊට පස්සේ මේ tool එකේ අපිට alt key එක ඔබාගෙන අපි හිතුවෝ මේ orange කීඩිය විතරක් අපිට ගන්න ඕන නම් මෙන්න මේ orange කීඩිය මැද හරිය මේ වගේ click කරගෙන click කරන් ඉස්සලා control මේ sorry alt key එක press කරගන්න ඕන keyboard එකේ තියෙන alt key එක press කරගෙන මේ වගේ mouse එකෙන් click කරගෙන ඇදලා මෙම අතාරින්න ඕන. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ හරි හතරස් විදියට මේක select කරගන්න පුළුවන් alt key එක භාවිතා කරලා. ඊට පස්සේ මේ selection එක අපිට ඕන විදියට අපිට ඕන වෙන තැනකට array යන්න. එතකොට මේ selection tool එක select කළා තියෙද්දිම ඔයගොල්ලන්ට පේනවා මේ selection area එක ඇතුළට අරගෙන ආපුවාම මෙන්න මේ වාගේ mouse point එක වෙනස් වෙනවා. එහෙම ආපුවාම අපිට මේක click කරගෙන මෙන්න මේ විදිහට අදින්න පුළුවන්. අපිට ඕන තැනකට මේ වාගේ අරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන්ට තව විදිහකට select කරන්න පුළුවන්. මම මේක control D press කරලා D select කරනවා. ඊට පස්සේ නැවත මම selection tool එක අරගෙන මේ වාගේ select area එකෙන් click කරලා මේ වාගේ මම click කරගෙන ඉන්නවා mouse pointer එක අතාරින්න නැතුව. ඊට පස්සේ keyboard එකේ තියෙන space button එක press කරගෙන මෙන්න මේක මේ විදිහටම ඕන තැනකට අරගෙන යන්න පුළුවන්. මම තාම mouse එකේ click කරගත්ත එක තාම ඇතරලා නැහැ. ඊට පස්සේ අපිට ඕන තැනට අරන් ගිහලා space එක ඇතරලා mouse එකේ button එකත් මේ වාගේ නිදහස් කරන්න පුළුවන්. ඊට පස්සේ මේක අපිට ඕන තැනකට තව ඕනනම් drag කරන්න පුළුවන්. එතකොට selection tool එකේ තව එකක් තියෙනවා. දැන් අපි බලමු ඊළඟට මොකක්ද කියලා. selection tool එකේ option bar එක තමයි මෙන්න මේක. මේ උඩින් තියෙන. මේ option bar එකේ තියෙනවා මෙතන තියෙන්නේ new selection එක. අපිට අලුතෙන් select කරනවා නම් හැම වෙලාවෙම මෙතන තමයි මේක click කරලා තියෙන්න ඕන. මේක මේ බටන් එක ඔන් එකේ තියෙනවා. ඔන් එකේ තියෙනවා කියන්නේ මේ වගේ press කරනවා උගලන් පේනවා වටේ කළු පාටලා වගේ බටන් එක ඔන් එකේ තියෙනවා. ඊට පස්සේ මම කතා කරන්න යන්නේ මෙන්න මේ add selection එක ගැන. දැන් මම මේ මේක click මේ new selection එකෙන් මේ වගේ selection එකක් දාගන්නවා. එතකොට මට ඕන මෙන්න මේ හරිය මේ area එකේ තව selection එකක් දාගන්න. අපි දැන් බලමු add tool selection එක කොහොමද පාවිච්චි කරන්නේ කියලා.
අපි ඉස්සලාම මෙතන selection tool එක select කරලා මෙන්න මෙතන තියෙනවා add selection කියන button එක. සාමාන්‍ය default එන්නේ මේ button එක තමයි මෙතන on වෙලා තියෙන්නේ. අපි add selection කියන එක click කරගන්න. අපි බලමු කොහොමද පාවිච්චි කරන්නේ කියලා. දැන් මම මේක select කරලා new selection එකක් දාගන්නවා. ඊට පස්සේ මට ඕන මේකට තව මේ හරියෙන් ටිකක් සිලෙක්ට් කරගන්න. දැන් මේ හරියෙන් සිලෙක්ට් කරාම මරක නැති වෙලා යනවා. ආයෙ මෙහින් සිලෙක්ෂන් එක තමයි මේක නැති වෙලා යනවා. ඉතින් අන්න ඒ වාගේ වෙලාවකදී කරන්න තමයි මෙන්න මේ ඇඩ් සිලෙක්ෂන් ටූල් එක දීලා තියෙන්නේ. ඉතින් මම සිලෙක්ෂන් ටූල් එක මෙහෙම සිලෙක්ට් කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන මේ ඔප්ෂන් බාර් එකේ මේ ටූල් එකේ ඔප්ෂන් බාර් එක තමයි මේක වෙන ටූල් එකක් සිලෙක්ට් කරාම මේකේ ඔප්ෂන් බාර් එක මෙතන වැටෙනවා. ඊට පස්සේ මම මේ ඇඩ් සිලෙක්ෂන් එක ක්ලික් කරනවා. ක්ලික් කරලා බලමු මේ හරින් සිලෙක්ට් කරලා. රයිට්. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් ඇඩ් එකකින් අපිට ඒරියා තව තව මෙකට ඇතුළත් කරගන්න. තව තව සිලෙක්ට් කරලා ඒරියාක වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේකෙම තව ටූල් එකක් තමයි මෙන්න මේ අනිත් ටූල් එක. මේකට කියන්නේ සබ්ට්‍රැක් from selection කියලා. එතකොට මේකෙන් කරන්නේ අපි බලමු ඒක මොකද්ද කියලා. මම නැවත selection tool එක margin tool එක ගත්තා. rectangle margin tool එක new selection එකෙන් selection එකක් දාගන්නවා. මට ඕන මේ select කරපු area එකෙන් තව ටිකක් අඩු කරන්න. දැන් මේ select කරපු area එකෙන් මට ඕන තව ටිකක් අඩු කරගන්න. කොහොමද අඩු කරගන්නේ? මෙහෙම select කරොත් අර තියෙන එක නැති වෙලා යනවා. මොකද මම ඉන්නේ තාම මෙන්න මෙතන new selection එකේ. ඒක මම කරන්නේ new selection එක මෙහෙම select කරා. මට ඕන මෙන්න මේ area එක අඩු කරන්න. එතකොට මම කරන්නේ මෙන්න මේ subtract from selection කියන tool එක click කරනවා. මේක click කරලා මේ හරියෙන් click කරලා මෙන්න මේ විදිහට ඇදලා අඩු කරනවා. ඔය විදිහට තමයි ඒක tool එක select කරන්න තියෙන්නේ. මම මේක දැන් shortcut key කියලා දෙන්නම්. මේක new selection එක click කරලා මෙන්න මේ tool එක ගන්න පුළුවන් shortcut key එකක් තියෙනවා. එතකොට මේ ඕල්ට් එකේ කීබෝඩ් එකේ ඕල්ට් කී එක ප්‍රෙස් කරගත්තාම ඔයාලට පේන්නේ මවුස් පොයින්ටරේ මයිනස් එකක් ඇඩ් වෙනවා. ඒ වගේම මේ මෙතන එක ඔටෝ සිලෙක්ට් වෙලා තියෙනවා. අපිට පුළුවන් මේක ඕල්ට් එක ක්ලික් කරගෙන මෙහෙම ඇදලා එතන ගොමනක් මේකේ ඒක හදාගන්න පුළුවන්. ඉතින් ওই විදිහට තමයි ඒක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේකේ හතරවෙනි එක තියෙනවා. මෙතනට ගියාම මේ වගේ ස්මාරක නම් වැටෙනවා ටික වෙලා කරන මොස් පොයින්ට් එක දියාගෙන ඉන්නකොට මේකේ නම intersect with selection. ඒකල කියන්නේ inter කියලා කියන්නේ with selection. selection දෙක අතරේ කැලක් සිලෙක්ට් කරගන්න. අපි කියව දෙපැත්තින් සිලෙක්ට් කරනවා කියලා. එතකොට මේක cross වෙන අතර තියෙනවානේ. අන්න මේ අතර විතරක් සිලෙක්ට් කරගන්න. එහෙම භාවිතා කරන්න. අපවලු කොහොමද කරන්න කියලා මාගේ tool එකේ සිලෙක්ට් කරගත්තා. new selection එකක් දාගන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මේක click කරලා මේ විදිහට selection එකක් දාන. ඕගොල්ලෝ හොඳට බලා ගන්න. මම මේක කැපිලා යන මේ විදිහට selection එකක් දැම්ම විදිහට. දැන් බලන්න අර කැපිලා ගිය area එක විතර අපිට select කරලා දෙනවා. මෙන්න මේ වගේ ඉතා පහසුවෙන් select කරගන්න පුළුවන් tool එකක් තමයි මෙන්න මේ margin tool කියන එක. මේ margin tool කියන එක. ඊට පස්සේ මම මේක දැන් control d press කරලා t select කරනවා. ඊට පස්සේ අපිට ඕන දැන් මේක අපි හිතමු select කරපු area එකක් cut කරන්න ඕන. දැන් මම මේ වගේ selection එකක් දානවා. ඊට පස්සේ මේක දැන් මට මේක අයින් කරගන්න ඕන වෙනම cut කරගන්න ඕන. ඊට පස්සේ මම පාවිච්චි කරන්නේ මෙන්න මේ tool එක. මේක තමයි අපි හැම වෙලාවෙම මූ ටූල් කියලා කියන්නේ. ඒතර මූ ටූල් එක ගන්න පුළුවන් කීබෝඩ් එකේ B අකුර ප්‍රෙස් කරාම. ඒ ටූල් එක ගන්න M අකුර ප්‍රෙස් කරනවා. කීබෝඩ් එකේ මූ ටූල් එක ගන්න B අකුර ප්‍රෙස් කරනවා. හරිම ලේසි. එතකොට අපිට මේ shortcut key මතක තියාගත්තාම 1 අතින් කීබෝඩ් එක වැඩ කරන ගමන්
මවස් පොයින්ට් එකෙන් ඉතුරු වැටි ටික ඉතාලම පහසුවෙන් කරගන්න. ඒක මවස් පොයින්ට් එක මෙහෙ අරගෙන ඉඳලා මේවා ප්‍රෙස් කර කර ඉන්න අවශ්‍ය නැහැ. ඔන්න ඔය විදිහට මේක drag and drop කරගොම මේක cut කරගන්න පුළුවන්. දැන් බලන්න ලස්සන කැපිලා තියෙනවා. තව දෙයක් මතක තියාගන්න, මේ Photoshop වල වැඩ කරනකොට මම මුල පාඩම් වලද කිව්වා layers වල තමයි වැඩ කරන්න තියෙන්නේ කියලා. එතකොට layers ටික බලා ගන්න පුළුවන්. මම ඉදා කියලා දුන්න පළවෙනි එකේ මෙන්න මෙතන තමයි layers තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මේ උගලන් පේනවා මෙතන මේ විස්තර දෙකක් වගේ පෙන්වුම් කරලා තියෙනවා ඒ layer icon එක. එතකොට මෙන්න මේ දැන් මේකේ layers හතරක් තියෙනවා. දැන් මේ layers හතරේම තියෙනවා මේකේ paint එකක් පාට කරලා තියෙන අනිත් එකේ photo එකක් තියෙනවා. මේ උඩ එකේ photo එකක් තියෙනවා. දැන් මම මේ තියෙන මේ පළතුරු තියෙන ලේ එක තියෙන්නේ මෙන්න මේක. ඒ නිසා දැන් මම මේ ලේ එක සිලෙක්ට් කරලා මේ වගේ සිලෙක්ෂන් එකක් දා මේක මට වෙනත් තැනකට array යන්න ඕන කියලා බලමු. අරන් යන්න දෙන්නේ. එයි අපි ඉන්නේ වෙන ලේ එකක් උඩ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ වගේ සිලෙක්ට් කරලා අපිට මේ මූව් කරගන්න ඕන නම් මෙන්න මේ अभी मूव कर ओन पिं दूर लेकिन क्लिक कर ईट पास तवेक मत के दिखाने बरी लागत मम्मी एट लेकिन क्लिक कर लिबुन मेक सिलेक्टर दिबुन मे हाट अब आटे मुकुत मे उड़े फोटो अब मत के दिखाई एट फोटो अभी सिलेक्टर तीन के अब तो ना मेटी के दें भी इतने थोड़ी ऐहक का किधर आती है ना मैं ऐह आइन कर पाऊँ आप इतने फोटो वहाँ न बोलो हाँ उन यातमती ने ले के तमाही यारा आइन मिला दिए मां सिलेक्ट कर लाइन कर लो मगर मां सिलेक्ट कर लेते हैं ने दिवने ले के इधर ये तो बट मैं लेस उन्हर माता के दिया गाने मैं हमें इलाम मै තුන්වෙනි ලේක හතර ලේකෙන් වැහිලා තියෙනවා. හතරවෙනි ලේක මේ උඩමලේ බිංදුව කියන එකෙන් වැහිලා තියෙනවා. එතකොට තට්ටු තට්ටු. දැන් අර පොතක පිටු හතරක් මේ එක උඩ තිබ්බහම යට ඒවා පිටු වැහිලානේ තියෙන අන්නේ වගේ. එතකොට උඩ පිටු රවුමක් හැපුවොත් යට පිටු පේනවා. අන්නේ වගේ මේ වගේ මේ උඩ ලේකේ ෆොටෝකින් කැල්ලක් අයින් කරොත් ඊළඟ ලේක තමයි පේන්නේ. අන්නේ වගේ මේ ලේස් උඩ තමයි වැඩ කරන්න තියෙන්නේ. ඉතින් දැන් මම අයින් කරලා තියෙන මේක දැක්ක අපිට තේරෙන්නේ එනට අපි අයින් කළා නේහට ලේ අපේ ෆොටෝ එක කැපිලා ඉන්නේ හොඳට මතක තියාගන්න. අපි සිලෙක්ෂන් එකක් දීලා එතනේ සිලෙක්ෂන් එකේ තියෙන කොටස මූව් කරනවා නම් වෙනත් තැනකට array කරනවා නම් අනිවාර්යයෙන්ම කරන්න ඕන ලේ එක ඒ කියන්නේ මූව් කරන්න ඕන ලේ එක ක්ලික් කරලා තමයි වැඩ කරන්න ඕනේ. මේ යම් සිදයක් අපි හිතමු දැන් මේ වගේ ඒරියා එකක් සිලෙක්ට් කරලා මෙහෙම मेहम पेदना मेह आप आपो तिब्बे दिहेमन मेहम दैवत मेक रिवर्स करवा कंट्रोल इतकोट नवत तिब्बे तेन मेन इतकोट मम मेहम दिल्शन का मेहम कंट्रोल इसे मेनो कंट्रोल ओल्ट प्रेस कर मेन मेवागी डबल खाल पाटे सुध पाटे दिखाई इट पास इस प्रेस प्रेस आसपेर कंट्रोल डी कल सिलेक्शन करना खट करा मैं सिलेक्ट करा මේකේ මේ වගේ කට් කරලා අයින් කරගත්තා. රයිට්. අපි බලමු දැන් මේ කට් කරපු එක හොඳට බලන්න zoom කරලා හරි strong විදිහට තමයි කට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ area එක හරි strong විදිහට කට් වෙලා. අපිට මේක පුළුවන් නිකන් smooth විදිහට කට් කරන්න තමයි තියෙනවා. අපි බලමු selection එකක්. ඒකට පාවිච්චි කරන්නේ දැන් මම යනවා මාගේ ටූල් එකට. මාගේ ටූල් එකට ගිහිල්ලා සිලෙක්ෂන් එක දාන්න ඉස්සර වෙලා මෙන්න මෙතන තියෙනවා ෆෙදර් කියලා එකක්.
ඔගලන්ට හොඳට පේනවා ෆෙද කියලා මේ px කියලා දෙන පික්සල් කියන එක. අපි මේ ෆොටෝ එක මම අරගෙන තියෙන පික්සල් වලින් ඉතින් මෙතන පෙන්වන්නේ පික්සල් කියලා. ඉතින් මෙන්න මෙතන මම දාගන්නවා පික්සල් 3ක් විතර. දාලා එන්ටර් කරා. දැන් මාගේ ටූල් එක සිලෙක්ට් කරලා තියෙන්නේ. ඊට පස්සේ මම මේවාගේ සිලෙක්ට් කරලා මූ ටූල් එක අරගෙන ෆොටෝ එකේ හාට කරනවා. දැන් ඕගොල්ලන්ට පේනම් හරි ස්මූත් විදියට වටේ මේ හරි ස්මූත් විදියට තමයි කට් වෙලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ පෙදේට වැඩි කරන්න වැඩි කරන්න ස්මූත් ඒරියා එක වැඩි. දැන් මම පෙන්නන්නම් 10ක් දාලා. 10ක් දාලා එන්ටර් කරා. සිලෙක්ට් කරලා මොඩියුල් එකෙන් අහකට දාලා බලමු. දැන් මේකේ ස්මූත් ගතිය වැඩි. එන්නේ මේ වගේ අපිට යම්සි ෆොටෝ එක ස්මූත්ව කපා ගන්න ඕන. මෙන්න මේ පෙදේ එක දාලා මේ පෙදේ එක වැඩි කරලා අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන්. සාමාන්‍ය 0 මේ තියෙනද කියලා හැම වෙලාවෙම බලන්න. ඊට පස්සේ මේකේ තියෙනවා තව මේ ටූල් එකත් ඒකම තමයි. elliptical marquee tool කියන එක මේක අරගෙන ගත්තාම අපිට round විදිහට select කරන්න පුළුවන් මේ round ආකාරයට. ඊට පස්සේ මේ tool එකේ තව විශේෂත්වයක් තියෙනවා. මෙන්න මෙතන මේ anti alias කියන ටික active වෙනවා. active කරන්න පුළුවන්. දැන් මේක rectangle එකේදී active කරන්න බෑ. මේ tool එකේ elliptical tool එකේ මේක active කරන්න පුළුවන්. මේකෙ විශේෂත්වය තියෙනවා. ඒක මම ඉස්සලා කියලා දෙන්නම්. මම මේ වාගේ සිලෙක්ට් කරලා මේ කොටස පැත්තකට අයින් කරනවා. අයින් කරලා මම කන්ට්‍රෝල් D ගාලා සිලෙක්ෂන් එක අයින් කරලා උගලන් zoom කරලා පෙන්නනවා. දැන් උගලන්ට පේනවා මේ මේක ස්මූත් මේ හරි ස්ට්‍රෝං ඉදිරි කෑලි 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 තියෙනවා. අපිට මෙන්න මේක නැති කරගන්න තමයි මේක නැති කර ගන්න තමයි මෙන්න මේ ටූල් එක දීලා තියෙනවා. අපි දැන් බලමු ආය පවර සිලෙක්ට් කරලා. දැන් මම කියන්නේ මේක ටික් එක දානවා. ටික් එක දානවා සිලෙක්ට් කරා මූ ටූල් එකට ගියා නැත්නම් V අකුර ප්‍රෙස් කරා ඊට පස්සේ අයින් කරනවා. මම මේක සිලෙක්ෂන් එක අයින් කරා කන්ට්‍රෝල් D කරනවා. ඊට පස්සේ බලමු zoom කරලා. දැන් ඔයගොල්ලන්ට පේනවා මේක මේ ෆොටෝ එකේ රෙසලූෂන් එච්චර ක්වලිටි නැති හින්දා නැත්තම් මේක අර ස්මූත් ලෙස කැපිලවිලා තියෙනවා. එතකොට මේ හොඳට මතක තියාගන්න මේ anti alias එක ඇක්ටිව් වෙන්නේ elliptical marquee tool එකට කියන එක මතක තියාගන්න. ඊට පස්සේ මේ ඔප්ෂන් බාර් එකේ තව මෙන්න මෙතන fix reason කියලා එකක්. එතකොට මේ දැන් මම සාමාන්‍යයෙන් මේ normal කියන එක ෆික්ස් රේසන් කියලා එකක් තියෙනවා. බලමු ෆික්ස් රේසන් මොකක්ද කියලා. මම රෙක්ටැන්ගල් ටූල් එක අරගෙන පෙන්නන්නම්. මම මෙතන ෆික්ස් රේසන් එක දැම්මා 1 කියලා දාලා තියෙනවා. එතකොට මම මේක උනොත් අඳිනවා. ඕගලන්ට පේනවා දැන් මම මේ මවුස් පොයින්ටර් මෙන්න මෙහි අරන් එනවා. මෙහි අරන් එන මෙහි පොඩි එක. එතකොට මේකෙදි වෙන්නේ ඔයා කරන සිලෙක්ෂන් එක හරි හතරැස්ව අරගෙන එනවා. හරි හතරැස්ස තමයි අරගෙන යන්නේ. මොකද මම මෙතන width එකත් එකක් height එකත් දෙකක් දීලා තියෙනවා. දැන් මම මෙතන බලනවා width එක දෙකක් දීලා height එක inversion පහක් විතර දෙනවා. දීලා බලමු. දැන් ඕගොල්ලන්ට පේනවා select වෙන හැටි. මේ මේ පැත්තට නම් select වෙන්නේ. මම selection එක අරගෙන යන්නේ මේ පැත්තට. ඒ නිසා මේකෙදි පාවිච්චි කරන්නේ යෝ. ඊට පස්සේ මේකේ තව ඔප්ෂන් එකක් තියෙනවා ෆික්ස් සයිස් රේන් කියලා. මේක නා පික්සල්. මම මෙතන පික්සල් 100ක් දෙනවා. මෙතනට 100ක් දෙනවා. දාලා මේ වගේ ක්ලික් කරනවා. නිකන් ක්ලික් කරන්න විතරයි තියෙන අඳින්න දෙන්නේ. එතකොට අපි දුන්න සයිස් එකට හතරස් කොටුවක් විදියට මේක සිලෙක්ෂන් එකක් අපිට හදලා දෙනවා. ඉතින් මේ ටූල් ටික තමයි මේ විදියට තමයි පාවිච්චි කරන්නේ මාගේ ටූල් එක. ඊට පස්සේ මේකේ තියෙනවා සිංගල් රෝ මාගේ ටූල් කියලා. එකෙන් අපිට පුළුවන්
මේ ෆොටෝ එකේ මෙන්න මේ අතට මේ ෆොටෝ එකේ මේ අතට එක පාටම මෙයා ඉරක් අරින්. ඊට පස්සේ මේක ඕනම් කට් කරන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තියෙනවා සිංගල් කොලම් මාකට් වල කියලා. ඒකේ තියෙන ෆොටෝ ෆොටෝ එකේ මේ අත වගේ මාකේර් දාගන්න පුළුවන්. ඉතින් මේකෙත් අර වගේම ඔප්ෂන් එකේ එනවා මේකට තව එකතු කරන්න පුළුවන් ඔය වගේම මේ ක්ලික් කරලා අයින් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් මේකේ අර ඔප්ෂන් ටික අර විදිහම තියෙනවා. ඉතින් මට අද කියන්න ඕනේ ඔන්නේ මාකට් ටූල් එක ගැන. ඉතින් ඕගොල්ලොත් ෆොටෝෂොප් ඉන්ස්ටෝල් කරගෙන මේ මාකට් ටූල් එක මේ මම කියපු විදිහට මේක හැම දෙයකටම යූස් කරලා බලන්න, මේ ඔප්ෂන් පාවිච්චි කරලා බලන්න. ඉතින් මේ මේකෙන් සෑහෙන වැඩ ටිකක් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ සමාන දේවල් එතකොට දැන් හොඳට මතක තියාගන්න මේ ටූල් එකක් ගත්තාම දැන් මේ මෙතන ඔප්ෂන් සාමාන්‍ය දැන් මේ මේ මේක නෝමල් කියන එක තමයි තියෙන්නේ. වෙනස් කරොත් අර විදිහම තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ අරගෙන දැන් මේ වගේ හතර ස්කේල් එකක් විතරක් අපිට සිලෙක්ට් කරගන්න ඕන. මේ වගේ හරි පහසුවෙන් සිලෙක්ට් කරගෙන මේ වගේ මූව් කරන්න පුළුවන්. මේක තව පොඩි මන් දෙයක් කියලා දෙන්නම්. දැන් මම මේ ෆොටෝ එකේ මෙතන කැල්ල අයින් කළා මෙතන දැම්මනේ. දැන් මේක මූව් කරාම මේකත් එක්කම තමයි මේ මේකත් අර කැල්ලත් යන්නේ. ඒක වෙනම නෙමෙයි තියෙන්නේ. ඉතින් මට දැන් මේකයි මූව් කරන්න බෑ. එනිසා හොඳට මතක තියාගන්න මේක කරන්න ඕන මේ වගේ ලාවට. මේ වගේ සිලෙක්ෂන් එකක් වාර මල් එකක් දෙන්නා. දැන් මෙතන ලේස් හතරක් තියෙනවා. දැන් මම මේ උඩම ලේවිගේ තමයි වැඩ කරන්නේ. මේ තියෙන වලතුරු තියෙන එක. හොඳට මම මේක සිලෙක්ෂන් එකක් දානවා මෙන්න මේ වගේ. දාලා මේක මට මේක විතරක් අයින් කරන්න. එතකොට මේකයි මේ ෆොටෝ එකේ දෙකක් වෙන්න ඕන. මම මේ කොපි කරගන්න අයින් කරන එකයි මේ මේන් පින්තූරේ දෙකක් වෙනවා. ඉතින් මේ වෙලාවට මම කරන්නේ මේකේ ඕනනම් අපිට පුළුවන් මෙන්න මේ එඩිට් ගිහිල්ලා කට් කියලා දෙන්න. ඒකේ ෂෝට් කට් කී තමයි කන්ට්‍රෝල් එකයි එක්ස් එකයි. මම දැනට මෙතනින් කට් කියලා තියලා ඊට පස්සේ මෙතන නැති වුණා ඔබට පේනවා කට් වුණා. ඊට පස්සේ කන්ට්‍රෝල් එඩිට් එකට ගිහිල්ලා මම පේස්ට් කියලා දෙනවා. ඒකේ ෂෝට් කට් කී තමයි control plus v. ඊට පස්සේ මම මේක ප්‍රෙස් කරනවා. දැන් ඕගොල්ලන්ට බලන්න මේ මෙතන මේ ලේස් තියෙන තැන අලුත් ලේ එකක් හැදිලා. දැන් බලමු මේ මේක අපි මේ move tool එක මෙතෙන් ගත්තා. දැන් මේ මේක විතරක් අපිට move කරන්න පුළුවන් ඕන දැනට. අර main photo එක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මේ photo විතරක් දැන් අපිට ඒ විතර move කරන්න පුළුවන්. ඉතින් මේ layers උඩ වැඩ කරන එකේ වාසිය තියෙන එකයි. එහෙනම් අපි ෆොටෝ එකක් මොන හරි කට් කරපු කෑල්ලක් කට් කරොත් ඒක අලුත් ලේ එකකටම දාගන්න. ඉතින් අර විදිහට කට් ඇන්ඩ් පේස්ට් දුන්නා මෙතෙන් ඔටෝම අලුත් ලේ එකක් හදලා ඒකට දානවා. අපිට මේකේ ලේ 100ක් තිබුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. අන්තිමේට ෆොටෝ එක එක ෆොටෝ එකක් විදිහට ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ තව එකක් මේ මූ ටූල් එක භාවිතා කරලා තමයි මේක ඔන්න විශාල කරන්න පුළුවන්. මේ මේ තැන් වලට ගියාම මේ මවුස් පොයින්ට් එක දෙපැත්තට වාගෙන ඕනේ. යන විශාල කරන්න පුළුවන්. තව ඕන මේක දැන් තව පුළුවන්. දැන් මේකේ මේ ඔරිජිනල් සයිස් එක මේ ඔරිජිනල් තියෙන සයිස් එකරම ෆොටෝ එක ලොකු කරන්න ඕන නම් මේ කීබෝඩ් එකේ තියෙන shift key එක press කරලා shift key එක press කරගෙන මේ මෙතනට ගෙනල්ලා mouse pointer මෙහෙම click කරන හැදුවාම ඒ ඔරිජිනල් රීසන් එකට දෙනවා. ඒ ෆොටෝ එහෙම මෙහෙට ඇදෙන්නේ නැහැ. ඕ විතර ලොකු කරගන්න පුළුවන්. ඊට පස්සේ ලොකු කරලා අපි අනිවාර්යෙන් enter key එක press කරන්න ඕන. නැත්තම් අපිට මෙතන වෙනස් කරන්න දෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න මේක මූව් කරොත් මේක මූව් කරොත් බලන්න අපිට වෙන ටූල් එකක් ගන්නකොට මේ වගේ මෙසේජ් එකක් එනවා. apply the transformation. ඒ කියන්නේ මේක අපි apply කරේ වෙනස් කරාට තාම ඉවරයි කියලා අපි දැනුම් දීමක් කළා නැහැ. ඒ නිසා අනිවාර්යෙන් enter key එක press කරන්න. එතකොට ඒක apply වෙනවා. අද මට ওই ටික තමයි ඕගොල්ලන්ට කියන්න ඕනම තිබුණේ. ඉතින් මේ මාකට් ටූල් එක යූස් කරලා ඔයගොල්ලොත් වැඩ කරලා බලන්න මම ඒ කියපු විදියට හරි ලේසි එකෙන් වැඩ කරන්න. ඉතින් ඉදිරියට මම ඊතර ටූල් වලින් වැඩ කරන්නේ කොහොමද, ඊට පස්සේ මේ ටූල් UI කවල මේ වැඩ කරන්නේ කොහොමද කියන එක මම කියලා දෙන්නම්. මේ ලේස් උඩ කොහොමද වැඩ කරන්නේ, මේ ලේස් කොහොමද ඇඩ් කරගන්නේ, වෙන වෙන ලේස් හදාගන්නේ කොහොමද, සබ් ලේස් හදාගන්නේ කොහොමද, ඒව ගැන මම ඉදිරියට කතා කරන්නම්. ඉතින් දැනට ඔයගොල්ලෝ මේ මාගේ ටූල් එක ගැන හොඳට අධ්‍යයනය කරගන්න මේ වගේ ෂෝට් කට් කී එක
ඉතින් මාව subscribe කරලා නැත්නම් subscribe කරගෙන මෙයන්ද like එක දාගෙන bell icon එක click කරගන්න. මොකද මම ඊළඟ දාන වීඩියෝ එක ඔයගලන්ට ඉක්මනින් බලා ගන්න පුළුවන්. ඉතින් සියලුම දෙනාට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.